ಕ್ರಿಸ್ತ ಮಂತುಲ ಮಾ ಆದರ ಸಹೋದರ ಸಹೋದರಿನಿ ಆದರ ತಹದರಿನಿ ಆದರ ಮಿತಾತ್ತೆ ಹಾಲೆಲೂಯಾ. ಕ್ರಿಸ್ತ ವಹನ್ಸೆ ನೆವತ ವತಾವಕ್ ಅಪಾದರ ಉತ್ಥಾನ ವಿಲ ಸಂವಿಧಾನನ್ ವಹನ್ಸೆ ಕುಹೇದ ಅದ ಪ್ರಧಾನ ಪ್ರಶ್ನೆಯಾಯ್. ಪಾಸ್ಕು ಪೂರ್ವ ರಾತ್ರಿ ಮೆಹೆಯ ಅಪೇ ಪವತ್ವನ್ನರ ಸೂದನ ವಿನಮ ಪಾಸ್ಕು ಪೂರ್ವ ರಾತ್ರಿ ಮೆಹೆ ವಿಶೇಷನ್ಮ ಅಪ ಸೇಪತ್ ಕರನ್ನೆ ವಹನ್ಸೆ ಗೆ ಉತ್ಥಾನೆ ಪಿಲಿ ಬಾಂಧವ. ಪಾಸ್ಕು ಪೂರ್ವ ರಾತ್ರಿ ಮೆಹೆಯ ಕೊಟಾಸ್ ಕೀಪೇಕಟ ಬೆದೆನವ. ಪಲ್ಮೆನ್ಮ ಆಲೋಕ್ಯ ಮೆಹೆಯ ಆಲೋಕ್ಯ ಮೆಹೆದಿ ಅಪಿ ನವ ಗಿಂದರ ಆಸಿರ್ಗನ್ ವೀಮ ತುಲ ಪಾಸ್ಕು ಇಟಿ ಪಹಣ ಸಲಕುರು ಕರರವ. ಪಾಸ್ಕು ಇಟಿ ಪಹಣ ಪೆರಹರಿನ್ ಪೆಮಿನ ಪಾಸ್ಕು ಜಯಮಂಗಲ ಗೀತೆಯ ಗಾಯನಾ ಕರಮಿನ್ ಅಪಿ ದೇವ ವಾಕ್ಯ ಮೆಹೆಯಟ ಸಹಭಾಗಿ ವೆನವ. ದೇವ ವಾಕ್ಯ ಮೆಹೆನ್ ಪಸ್ಸೆ ಪ್ರಸಾದ ಸ್ನಾಪನ ಮೆಹೆಯಟ ಅಪಿ ಸಹಭಾಗಿ ವೆನವ. ಪ್ರಸಾದ ಸ್ನಾಪನೆಯ ಕರಾನಟ ಸಿರಿನ ಅಪಗೆ ಸಹೋದರ ಸಹೋದರಿಯ ಸಿಟ್ಟಿನ ನಮ್ ನೆತಿನಂ ಪ್ರಸಾದ ಸ್ನಾಪನ ಪುರಂದು ಅಲುತ್ಕರ ಗನೀಮ ತುಲ මේ හැම දෙයක් තුළම අප සිහිපත් කරන්නේ අපි බලාපොරොත්තු වේ ජනතාවක් බවයි. අද කියවීම් සියල්ලේම අපට මතක් කරන්නේ සමිදානන් වහන්සේ බලාපොරොත්තු වේ ස්වාමියාණන් බව. අද සිදුව මතයුතුමාගේ සුවිශේෂී 28 වන පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා අපිට මතක් කරනවා සබත් දින නෙම වී සතියේ පළමු වන දින ඉලිවෙන වේලෙහි මග්දලායේ මරියාද අනෙක් මරියාද සොහොන්ගේ බලන්නට ගියහ. එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳනන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැසවුත් ගල ඉවතට පෙරලා ඒ මත හිඳගත්තේය. ඔහුගේ පෙනුම විදුලියේ වැනිය. ඔහුගේ වස්ත්‍ර හිමමෙන් සුදුය. මුරසෙබළු ඔහුට බහින් වෙවුලා මලවුන් මෙන් වූහ. දේවදූතයා ඒ ස්ත්‍රියට කතා කරමින් බියනවන්න. ඔබ කුරුසේ යන ගැසූ ජෙසුස් වහන්සේ සොයන බව දනිමි. උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ වදාළ ලෙසම උත්ථාන වූ සේක. එන්න සමිධානන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලා වහාම ගොස් උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වූ සේක. උන්වහන්සේ ඔබට පළමුව ගලීලයට යන සේක. එහිදී ඔබ උන්වහන්සේ දකින්නහු යයි ශ්‍රාවකයන්ට දන්වන්න. මා කීදේ මතක තබා ගන්නේයි කීය. එවිට ඔහු බහින් ත්‍රස්තව මහත් භීතියෙන් ප්‍රීතියෙන් යුක්තව සොහොන්ගේන් වහාම නික්ම ගොස් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූහ. එකල ජේසුස් වහන්සේ හදිස්සියේ ඔවුන්ට මුණ ගැසී සෙත් වේවා වදාළ සේක. ඌලං වී උන්වහන්සේගේ පා වැඳගෙන උන්වහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කළහ. එවිට උන්වහන්සේ උන්ට කතාකොට බියනවන්න මාගේ සහෝදරයන් වෙත ගොස් ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැයි වදාළ සේක. අද ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය එයයි. ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි, චුදුරලුක්තුමා අපට මතක් කරනවා ජීවමාන තැනන් වහන්සේ මලවුන් අතර සොයන්නේ මන්ද? උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ උත්තාන වූසේක. පාපේ වහල් බැම්මට සිරණ වූ අප සමිදානන් දෙවිපියනන් වහන්සේගේ එකම කැමැත්තට අවනත වෙමින් කුරුසකසේ දුක්විඳ උකුත් වී තේජශ්‍රියට උත්තාන වූ පාස්කු අභිරහසයි අදාප සිදු කරන්නේ. අලුබදාදායින් ආරම්භ වූ චතාරික සමය තුළ අප සියලු දෙනාම අපගේ සිත් දමනය කරගන්නට බොහෝ උත්සාහ කළා. බොහෝ මර්ධන ක්‍රියාවන් කළා. ආත්ම සෝදිසියකට අපි ඇතුළු වුණා. විශේෂයෙන්ම අපි හැම කෙනෙක්ම නිවෙස්වලට එකතු වෙලා නිවෙස් තුළ සිටින මේ විශේෂිත වූ චතාරික සමයේදී අපි අප වෙතට හැරෙන්නට ස්වයං විවේචනයක් කරගන්න උත්සාහ කළා.
අම්මා තාත්තා සහෝදර සහෝදරියන් දූ පුතුන් ස්වාමි පුරුෂයන් භාර්යාවන් ලෙස අපි අපිට හැකි ආකාරයෙන් ඒ දේ කළා. අපි යාඥා කළා. අපි ජපමාලය කිව්වා. අපි නොයෙකුත් භක්ති අභ්‍යාසයන් පැවැත්තුවා. මේ හැම දෙයක් තුළින්ම අපි ස්වාමින් වහන්සේගේ දුක් විඳීම මරණය හා උත්ථානයට සූදානම් වුණා. ස්වාමින් වහන්සේ කුරුසකසේ පුද කරන්ට යන්නා වූ ඒ මහා යාගය වෙනුවෙන් අපි එක් පරිශීලිය රැක්කා. මනස්ථාපනය වුණා අපිට හැකි ආකාරයෙන්. මේ හැම දෙයක්ම කරමින් අපි සූදානම් වුණේ අද දවස විජයග්‍රාහීව බලාපොරොත්තු යන්නතුව සමරණටයි. අදරම් මිතාත්තේ දේපතේ සහෝදර සහෝදරියනි, ඒ දවස අද අපිට උදා වෙලා. නමුත් අපට ප්‍රශ්නයක් තියෙනවා. ජේසුත්තානෝන සමිධානන් වහන්සේ කොහේද? එදා සබත් දිනය නිම වෙලා පළමු දිනේ එළිවෙන වේලේ මග්දලාවේ මරියා අනෙක් මරියා සොහොන්ගේ ළඟට ගිය වෙලාවේදී ඔවුන්ට කිව්වා, සමිධානන් වහන්සේ මෙහි නැත. ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, අපි අලුය සෙන්සුරාදා දිව්‍යාගය සිහිපත් කරන්නට නිවෙස්වල ඉඳලා සූදානම් වන ජනතාවක් ලෙස ස්වාමීන් වහන්සේ කොහේද? ඔබේ මගේ ජීවිතේ අපි හුඟක් දේවල් කළා චතාරිකය තුළ සූදානම් වීමේ කාලය තුළ. ඒ සූදානම් වීමේ කාලය තුළ අප කළා වූ සියලු සෑම යහපත් ක්‍රියාවන්වල ප්‍රතිඵල ලබා ගන්න නම් සමිධානන් වහන්සේ අනිවාර්යෙන්ම අප අතර බව අප සිහිපත් කළ යුතුයි. ඒ දේ සිහිපත් කරන්නට අපි හැම කෙනෙක්ම සූදානම් විය යුතුයි. ඒ සූදානම අපි ආරම්භ කළා. චතාරික සමය පුරාවටම කොහොම හරි මම කැමති දේවල් නොකර මත් පැන් පානය කරන්නේ නැතුව මම ආස කරන දේවල් කරන්නේ නැතුව කොහොම හරි ඉන්නවා කියලා සිතාගත්තා. එහෙම ඉන්නට අපි හිතාගත්තා. අපිට එහෙම ඉන්නට සිදු වුණා මේ වර්තමාන තත්ත්වයත් එක්ක සමහර වෙලාවට. නමුත් මේ පාස්කු ඉරිදිනත් එක්ක මේ ස්වාමින් වහන්සේගේ උත්ථානයත් එක්ක දැන් අපි සූදානම් වන්නේ ඒ අපි කළා වූ සියලු දේවල ඇරියස් පිරිමහන්නටද? මොහොතක් ඉඳලා බලන්න. චතාරික සමයේ ඔබ සිදු කරගෙන තිබෙන්නේ සිත ඉරා ගැනීමක් නොව සිත සනසා ගැනීමක්ද? චතාරික සමය තුළ අප අපගේ ජීවිතයට එකතු කරගත්ත යහකත් ආකල්ප, ජේසුට දිවියන් වහන්සේට ළංවැට දැරූ උත්සාහයන්, උන්වහන්සේ අපාතර උත්ථානෝ මෙහෙම මොහොතේ ජීවමාන කරන්නට නම් ජීවත් කරවන්නට නම් අපි තවදුරටත් නිවසේ ඉඳගෙන ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය, උන්වහන්සේ උත්ථාන වූ ප්‍රීතිය අපි බොහොම සාමකාමීව එකමුතුව ප්‍රඥාවෙන් යුතුව සැමරිය යුතු නොවේද? සිතන්න මොහොතක්. එනිසයි මම ඔබගෙන් ඇහුවේ, හලෙලුයා, ස්වාමීන් වහන්සේ උත්ථාන වුණා. නමුත් සමිධානන් වහන්සේ කොහේද? උන්වහන්සේ අපාතර නම් අප මේ චතාරිකයේදී සූදානම් වුණාසේ මේ විජයග්‍රාහී මේ උතුම් වූ මංගල්‍ය සිහිපත් කරන්නට සූදානම් වන ජනතාවක් හැටියට අපි කරගන්නට බැරි වුණ දේවල් මේ පාස්කුවත් එක්ක මේ විජයග්‍රහයෙන් මංගල්‍යයත් එක්ක කරගන්නේ නැතුව ඊට වඩා ප්‍රඥාවෙන් වැඩ කටයුතු කිරීම තුළයි අපිට ජේසුව හොයා ගන්න පුළුවන්. අන්න එතකොට ජේසු අපිත් එක්කයි. ඒක අපිට දැනෙන්න පටන් ගන්නවා.
උත්තානෝ ස්වාමින් වහන්සේ, සෝයේ සමිදානන් වහන්සේ, ස්පර්ශයේ සමිදානන් වහන්සේ අපව තව තවත් ස්පර්ශ කරමින් මේ අප පහු කරමින් යන්නා වූ අපහසුතාවයේ කාලය තුල, පහු කරමින් යන්නා වූ මේ වසංගත කාලය තුල උන්වහන්සේ අපිත් එක්කයි කියලා අපිට හිතන්නට පුළුවන්. අපි මේ උන්වහන්සේගේ උත්තානය බොහොම බහැපත් කමෙන්, නිහතමානී කමෙන් යුතුව සැමරීම තුළුනේ. ඊදී කරන්නට අද ඔබට මට අපි හැම දෙනාට උන්වහන්සේ ආරාධනා කරනවා. අපි එහෙම කළොත් අපේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. සමිදානන් වහන්සේ කොහේද? උන්වහන්සේ අප අතරයි. ඒ නිසා අප අතර උත්තානෝ ස්වාමින් වහන්සේව දැකගන්නට, උන්වහන්සේව අනිත් අයට ප්‍රදානය කරන්නට, විශේෂයෙන්ම මේ අපහසුකාරී තත්වය තුළ, මේ අමාරු දවස්, මේ සති කිහිපය, මාස කිහිපය වෙන්න පුළුවන් මේ කාලය තුළ අපි සැබෑ කිතුණු ජනතාවක් විය යුතුයි. උත්තානෝ ස්වාමින් වහන්සේත් එක්ක, රෝගී වූ හැම දෙනාත් එක්ක අපි මොහොතක් ආත්මීකව සම්බන්ධ වෙමු. නිරෝගීව සිටින අය සමග අපි ප්‍රීතියෙන් යුතුව ගත කරමු. එයයි මේ පාස්කුවේ, මේ ස්වාමින් වහන්සේගේ උත්තාන වූ දවසේදී අපට උන්වහන්සේ මතක් කරන්නේ. මේ නිසා අපි හැම කෙනෙක්ම ක්‍රිස්තු වහන්සේගේ මංගලෝත්සවය නැත්නම් පාස්කු පූර්ව රාත්‍රී මෙහෙයට සහභාගී වෙද්දී මේ අදහස් අපගේ සිත්හි තබා ගනිමු. සිත්හි තබාගෙන උන්වහන්සේත් එක්ක උත්ථාන වෙන ජනතාවක් වෙන්නට උත්සාහ කරමු. ගිය වසරේ පාස්කු ප්‍රහාරය මේ වසරේ පාස්කු දිනේදී අපි සිහිපත් කරමු. මේ ස්මට්ටම තුළ ප්‍රබල ලෙස ආසරණ වූ ඒ ජීවිත විශ්වාසයෙන් දේව සංරක්ෂණයට බාර කරමු. අප හැම දෙනාට කිතුනුවන් කතෝලිකයන් හැටියට අපගේ ජීවිතවල පෞකාරකම් වලට ප්‍රාණ පරිත්‍යාගී වෙන්නට, ජීවිතයෙන් නෙවෙයි ජීවිතයේ පෞකාරකම් වලට ප්‍රාණ පරිත්‍යාගී වෙන්නට ගිය වසරේ පාස්කුවත් මේ වසරේ පාස්කුවත් අපිට ආරාධනා කරනවා. එනිසා ආදරම් මෙතාත් යුදුවේ පුතේ, සහෝදර සහෝදරියනි, අපි ස්වාමින් වහන්සේට කියමු, ජෙසුනි අපව අතරමන් නොකර අපගේ හොඳම මිතුරා ඔබ වහන්සේ වෙන්න. අපගේ අපහසුතාවයන්, අපගේ අමාරුකම්, දුක්කම් කටළු ඔබ වහන්සේට කියන්නට, ඔබ වහන්සේ කොහෙද කියලා හොයන්නේ නැතුව ඔබ වහන්සේ අප අතරයි කියලා හැඟෙන දැනෙන ජනතාවක් බවට පත්වෙන්නට අපට ශක්තිය දෙන්නට කියලා අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. ප්‍රේමන්තේනි, අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ ජනතාවයි. උන්වහන්සේ අපව කිසිදා අත් නොහරින බව අපි තරයේ විශ්වාස කරමින්, ජේසු අපිත් එක්කයි, උන්වහන්සේ අප සමගයි, මුළු ලෝකය සමගයි, මේ උන්වහන්සේගේ උත්ථානයේ විජයග්‍රහණය තුළ නපුරාගේ සියලු බලවේගයන් පළවා හැර මේ වසංගත වලින් අප ආරක්ෂා කර, අප මුළු ලෝකයේම, මුළු ජනතාවම ආරක්ෂා කර උන්වහන්සේ අප හැම දෙනා ස්පර්ශ කරන සේක්වා. ආලෙලුයා. ආමෙන්.